ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලබා දීමට නියමිත තුන්වන ණයවාරිකය සඳහා වූ දෙවන සාකච්ඡා සඳහා දිවයිනට පැමිණ සිටින IMF දූත පිරිස පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන වැඩසටහනේ ප්‍රධානි පීටර් බ්‍රුවර් එහිදී සඳහන් කළේ IMF වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා රාජ්‍ය දක්වන කැපවීම අගය කරන බවයි. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සහ මෙරට දේශපාලන පක්ෂ නියෝජිත අතර විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. මෙම සාකච්ඡා සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ශිහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් KM මහින්ද සිරිවර්ධන යන අය සහභාගී වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍යාංශයේ නිවේදනය කළේ. අදාළ සාකච්ඡා සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක S ශ්‍රීධරන් හටද ආරාධනා කර තිබෙනවා. මෙම සාකච්ඡා සඳහා දෙමළ ජාතික සන්ධානය සහභාගී වන බවට ප්‍රකාශ කර ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක එම සාකච්ඡා සඳහා සහභාගී වන්නේ නැති බවටයි දැනුම් දී ඇත්තේ. මේ පිළිබඳව අදහස් පළ කරමින් සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සඳහන් කර සිටියේ තම පක්ෂයට අවශ්‍ය IMF නියෝජිතයින් සමග සාකච්ඡාවක් නොව නයිහිමියන් සමග සාකච්ඡාවක් බවයි. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට අප වෙලාවේදී මම නැගිටලා ඔහුට කෙලින්ම කිව්වේ ජාත්‍යන්තර නයිහිමියන් සමග යම්කිසි එකඟතාවයකට ආවොත් එහෙම ඒ එකඟතාවය පත්වෙනි රජ ආණ්ඩුව කවුරු වුණත් ඉදිරියට අරගෙන යන්න ඕන. එතනදී මම ඔහුට සඳහන් කරපු කතාව තමයි යම් වෙලාවක ඔබ ගිහිල්ලා කරන්න බැරි ගිවිසුමක් අත්සන් කරොත් එහෙම ජාත්‍යන්තර බැඳුම් කර හිමියන් සමග ඒක කරගන්න බැරි වුණොත් එහෙම අපි දෙවනි බංගලොත් භාවයකට ගමන් කරනවා. දෙවනි පාර අපිට ණය ප්‍රතිව්‍යුහගත කරගන්න වුණොත් එහෙම අර්ථ සාධක අරමුදලට වෙන දේ ගැන කතා කරන්න වැඩක් නැහැ. ණය හිමියන්ගේ සාකච්ඡාව යම්කිසි විදිහකට විනිවිද භාවයක් තියෙන විදිහට විරුද්ධ පාර්ශවත් සමගම එකඟතාවයකට එන්න කියලා. අපි IMF එකත් එක්ක සාකච්ඡාවක් කිල්ලුවේ නැහැ. මමනේ කතා කරේ. මම ඉල්ලුවේ නැහැ IMF එකත් එක්ක මේකම. කවුද කියන්නේ මම IMF එකත් එක්ක මේකම කිල්ලුවා කියලා. මම කිව්වේ ජාත්‍යන්තර නාහිමියන් සමග සාකච්ඡාව. ජාත්‍යන්තර නාහිමිය කියන්නේ එක කණ්ඩායම IMF එක කියලා තව කණ්ඩායම. IMF එක හැම පාරම ආවම සජිතුයි, රානුයි, මමයි, කබීරුයි හම්බ වෙනවා. පාක්ෂික කැරේට අපි සහභාගී වෙන්නේ නැහැ. නමුත් මම මුදල් කමිටුවේ සමාජිකයන් සමග කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි තීරණයක් ගන්නවා. අපි කාවද මුදල් කමිටුවේ ඉස්සරහට කැඳවන්නේ? IMF එක මුදල් කමිටු ඉස්සරහට කැඳවනවාද? ඒකේ ප්‍රධානියෝ අපි IMF මුදල් කමිටුවට කැඳවනවාද? එහෙම නැත්නම් විදේශ නාහිමියන් වෙනුවෙන් කණ්ඩායමක් මුදල් කමිටුවකට කැඳවනවාද? පක්ෂභේදයකින් තොරව ඒ තීරණය ගන්න මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. මුදල් කමිටුවේ තොප්පිය කියන එකක්, සමග ජනබලවේගයේ මන්ත්‍රීවරයෙක් කියන තොප්පිය තව එකක්, දෙකක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.